සුභ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නජිත් මාතරගේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත රුපියල් ලක්ෂ 36 දහසක පුත්තලමේ සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට උතුරේ විරකියාවට තිත තැබීමට සැලැස්මක් තරුණ පරපුරට තාක්ෂණ උද්‍යාන 332ක් ඉන්දියාවට ඔලිම්පික් කමිටුවෙන් තහනමක් උතුරේ විරකියාව අවම කිරීම හා යටිතල පහසුකම් සංවර්ධනයේ කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා උතුර පළාත් ආර්ථික සංවර්ධන හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙන්ම රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද මෙයට සහභාගී වුණා. එමෙන්ම මහා බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ද ඊට එක්ව සිටියා. උතුරේ තරුණ තරුණියන්ගේ රැකියා ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම මෙන්ම දීවර සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම පිළිබඳ එම පළාතේ නියෝජිතයින් කරුණු දැක්වුවා. සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේ රටේ සෑම පළාතක්ම 100 සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බවයි. උතුරු පළාතේ විද්‍යට භාජන වූ ප්‍රදේශවල ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් ඇති කර ගැනීමේ මාස්ටර් ප්ලෑන් එකත් අපි සකස් කරන්නට බලාපොරොත්තු වෙනවා විධිමත්ව සැලසුම් ගතව ඊළඟ වසර කිහිපය තුළදී ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වෙනවා රටක් හැටියට දියුණු වෙන්නට නම් ඒ ආර්ථික සංවර්ධනය මේ රටේ සෑම ප්‍රදේශයකටම එක හා සමානව විහිදී යන්න ඕනේ යුද්ධය නිසා උතුරු ප්‍රදේශය තුළ විශාල පසුබෑමක් ඇති වෙලා තියෙනවා විරැකියාවේ ප්‍රතිශතය අනිත් සෑම ප්‍රදේශයකට වඩා බරපතල ලෙස ඉහළින් තියෙනවා රටක් හැටියට ඉදිරියට යන්නට නම් අපේ රටේම සහෝදර කොටසක් ජීවත් වන මේ ප්‍රදේශය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ආවරණය වන පරිදි තරුණ පරපුර වෙනුවෙන් තොරතුරු තාක්ෂණ උද්‍යාන 332ක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මාණික නගර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මඩකලපුව පෝරතිව් පත්තු මාණික්ක නගර උදාගම්මානයේ ජනතා අයිතියට පත් කෙරුණු 167 වන ආදර්ශ ගම්මානයයි. निवास विसी पहाकीन समन्वित एम गम्मानिय जनता आईतियत पत्केरुने अमात्य सजित प्रेमदास महतागे प्रधानत्वेन अडु आदायम लाभी पाउल से एकट विसिरी नायलाबादी मेतुलु तवत वेडसटहन रसक्द ईट समगामीव संविधान करतिबुना मुलु लंकावेम उपदिशापति कोट्टास 332म उदा गम्मान बिही करनो वगेम तोरतुरु ताक्षण उद्यान 332क इदिरी कालेदी හැම උපදිසාපති කොට්ටාසයකම ආරම්භ කරන තොරතුරු තාක්ෂණ විප්ලවය අපි ගමට ගෙන එන්නට ඕන ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් අපි ආරම්භ කරලා මුළු ලෝකයේම දියුණු වෙන තොරතුරු තාක්ෂණ රටාව අභිබවා ගිහිල්ලා අපේ රටේ දැවැන්ත තොරතුරු තාක්ෂණ විප්ලවය රටේ අවශ්‍යතාවයයි යුගයේ අවශ්‍යතාවයයි කියන එක මම ඔබලට මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන පසුගිය වසරේ නොවැම්බර් මාස 14 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තු සභාකරුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්වේදී මන්ත්‍රීවරුන් ක්‍රියාකල ආකාරය පිළිබඳ සුවබැලීමට පත්කල කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එම වාර්තාවෙන් මන්ත්‍රීවරුන් 59 දිනකට චෝදනා එල්ල කර තිබෙනවා. समस्त पार्लिमेंटुयेम कीर्तियट सह अभिमानयट हानिय गेनदुन मेम अशोभन सिद्धिदामेट नायकत्वे लबा दुन पार्लिमेंटु मंत्रीन् किहिप दिनेकम हंदुनागेन ओवुन्गे नम मेम वार्तावे पहदिरिव संधान कर ऐत
මෙම සිද්ධියට දේශීය වශයෙන් සහ පිටස්තර විශාල ප්‍රචාරයක් ලැබුණු අතර තාමත් පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳ විමසීම් කරනු ලැබේ. මේ දඩුවන් දීම තුළ අපි සතුට වෙනවා මන්ත්‍රීවරු හැටියට මේ අශෝභන හැසිරීම රටාව නැවත නිර්මාණය නොවන කටයුත්තක් කිරීම පිළිබඳ අපි අගය කරන ගරු කතානායකතුමා ඔබතුමායි ගත්ත වැඩපිළිවෙල තුළ තමයි මේ අපේ වරප්‍රසාද පනතක් තියෙනවානේ මන්ත්‍රීවරුන්ට ඒ තුල ඉඳගෙන අපි මේ ප්‍රශ්නේ විසඳන ඒක තමයි මම කිව්වේ මම වරප්‍රසාද කමිටුවට යොමු කරනවා ඔබතුමාට බලය තියෙනවා දඩුවන් කරන්න බලය තියෙනවා සභා ගාන්ධියට මුණා නම් මේක මම මීට වඩා වෙනස් අදහසක් දක්වනවා මුත් සභා ගර්භය ඇතුළේදී වෙච්ච සේ පොයින්ට් එක මම ගන්න ගරු විපක්ෂනායි තමයි මේක රටේ උත්තරීතර ආයතනය ඔබතුමාගේ වගකීමක් තියෙනවා වරප්‍රසාද වලට මුවා වෙලා මේකේ ඕන විදිහට පිනුම් ගන්න දෙන්න බෑ දැන් එදා අර මිරිස් කුඩු ඇසිඩ් උනා නම් අර පොලිසිය රාලහාමිලා කීප දෙනෙක් ගෑස් අඳ වෙනවා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාද එක මේ රජ නිලධාරීන්ට අරත්තේ ට්‍රම් කරන් ඉඩ දෙන්න බෑ රටේ නීතිය තමයි උත්තරීතර පාර්ලිමේන්තුව වරප්‍රසාද වලට යටේ රටේ නීතිය යටපත් කරන්න බෑ දැන් මේක ඇතුලේ අපරාධයක් වුණා කවුරු හරි මැරුණා पुलिस निर्दाण पहार जीम संबंधे जीवित हानिया सिद्ध उना मरण पुटे मारी उना कथा नायक वाक्या पुलिस पारीक्षण कथा नायक पुलिस पारीक्षण විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා යොමු කළ ප්‍රශ්නයකට නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දුන්නා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිරුර සංඛ්‍යාව 21 18 12 21 දිනට 30168 කින් සිය කැමැත්තෙන් විශ්‍රාම යාමේ වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක කර වත්මන් ආණ්ඩුවේ 2016 වර්ෂයේදී සේවක පිරිස අඩු කිරීමට කටයුතු කරන ලදී ආණ්ඩුව මැදිහත්ව ලංගමිතල සිදු කර ඇති වැඩි උසස් වීම වහා නතර කරන ලෙසත් මම වගකීමෙන් කියනවා පසුගිය කාලය තුල කවමදාකවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඒ රජය කුල ලාභ ලැබලා නැහැ ලාභ ලැබුවේ 2017 වසරේ සහ 2018 වසරේ කෝටි 2555ක් සේවක අර්ථ දාර මුදල් සේවක භාරකාර මුදල් පාරිතෝෂික මුදල් ගෙවලා තිබුණේ නැහැ ඩිපෝ 106.79 ක පඩි ගෙවලා තිබුණේ නැහැ සම්පූර්ණයෙන්ම මේ පාඩු ලැබෙන තත්ත්වයක් තමයි ලංකා ගවනවල මණ්ඩලයේ තියෙන මම මේක වග්ගීමෙන් කියන්නේ නීත්‍යානුකූල ඉන්නව මානව සම්පත් කළමනාකරතුමා ඉවත් කෙරුවා කියන්නේ 10 වෙනි මාසේ 27 වෙනිදා ඉවත් කරලා වෙනම ගෑනු කෙනෙක් ඉන්දෝලා එයාට පත්වීමක් ගැහුවා ප්‍රධාන විධායක නිලධාරිය හරහා පත්වීම ගස්සෝලා ඒ ඒ ඒ නිලධාරිය පත් කරපු නිලධාරිය හරහා මුළු ලංකාවේම ආයතන වලට පත්වීම ගැහුවා ඉතින් අපි කවදාකවත් ඒ විදිහට කළ නැහැ දැන් සේවකෙක් අයින් වුණාම මාසයක් ඇතුළත පාරිතෝෂික මුදල් ගෙවන්න පුළුවන් අපි මේ අවුරුදු 3-4 ඇතුළත ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්වර්ණමය කාලයක් බවට පත් කළා. ඒ නිසා මම කනගාටු පත් වෙනවා. ඔබතුමා නොමග යවලා මේ වගේ ප්‍රශ්නයක් ඇති කියලා පිළිගන්න. හිටපු ජනාධිපතිතුමනේ ඒ උදාහමුලේ ඩිපෝ එක ඉල්ලගෙන තියෙනවා පෝෂණ මළු බෙදන්නේ කියලා. රජයේ වැඩසටහනක් කියලා. මොකද්ද කරේ? ඔබතුමාගේ භාර්යාවගේ ලොකු පින්තූරයක් ගහලා, ගාමින් ලොකුගේ ඇමතුමාගේ පින්තූරයක් ගහලා, ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ පොහොට්ටුවේ මහා විශාල රැස්වීමක් කරා රජයේ ඉදමක. උපාලි කොඩිකාර, කාන්ති කොඩිකාර ඒ ඒකම අවභාවිතා කරන්නේ ඩිපෝ ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලේ ලබා දීමේ යෝජනාව මෙවර අයවැයට ඇතුළත් කරන බවට අමාත්‍ය පී හැරිසන් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ගොවි ජනතාව සතුට පළ කරනවා. එය මෙවර අයවැයේදී යථාර්ථයක් වනු ඇති බවයි ගොවීන් කියා සිටින්නේ. දැන් මේ ආණ්ඩුවෙන් ඊයේ රාත්‍රියේ නිවුස් එකක් ආවා නොමිලේ පොහොර දෙනවා කියලා. එහෙන් වෙන්නේ ගොවියාට ලොකු සාහනයක්. තරුණපරපුර ගොවියා ඈත් වෙලා යනවා. ඒ ඈත් වෙලා යෑමත් මේකෙන් හරියයි කියලා මම හිතනවා. දැන් සහල් මේ වල යම් පාලනයක් ඇති කරලා ඒකෙන් එන අර අතරමැදියන් අතර ගසා කෑම නවත්තන්නට ඒ විදිහට පියවරක් ගන්නත් අවධානය යොමු කරලා තියෙන එක ගැන අත්වාසියෙන් මම අගය කරනවා. ප්‍රතිකාරමතුමා අපිට මේ නොමිලේ පොහොර ලබා දෙන ලොකු මේ හයියක් මේක. එහම මුදල් වෙන් කරලා තිනම් මේක හොඳ අයවැයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මාන්තය නගා සිටුවීමට මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා නම් පොහොර සහනාධාරයේ නොමිල ලබා දීම තුළින් ගොවීන්ට එය ඉතා අස්සසිල්ලක් වෙයි කියලා මම හිතනවා. වචනෙට සීමා නොකර අපිට ඒක ලබා දෙන්න කියලා අපි හැමතුමාගෙන් ඉල්ලා සිටිනවා. දෙවිනපුර සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් වැසක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංකේ. බදුල්ලේ ජාතික පාසලේ නව පරිපාලන ඒකක ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයක් සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය හරිම් ප්‍රනාන්දු, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. නව පරිපාලන ඒකක ගොඩනැගිල්ල මහල් තුනකින් සමන්විතවයි ඉදිකර තිබෙන්නේ. නවීන පුස්තකාලය, රතගාල සහ ආපන ශාලාවද සිසු අයිතියට පත් කෙරුණා. රුපියල් කෝටි 10ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා.
ගොඩනැගිලි සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමටද කටයුතු කෙරුණා. හල්කදවත්ත පුස්වැලි ඔය හරහා ඉදිකළ පාලම පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 400ක්. කොළඹ ඉංගිරිය මාර්ගය හා කොළඹ අවිස්සාවේල්ල මාර්ගය සම්බන්ධ කරමිනුයි මෙම පාලම ඉදිකර තිබෙන්නේ. මෙමගින් ප්‍රදේශයේ විශාල පිරිසකට සෙත සැලසෙනවා. ජනාධිපතිතුමා තගමැතිතුමාත් මූලික වෙලා මේ කරලා දීපු ව්‍යාපෘතියට ඇත්තම ගම්මාසින් වෙන අපි සියලු දෙනාම මේ වෙලාවේ කෘතඥතාවය පුද කරනවා. මේ පාලම හැදුවේ ගැන අපි රජයටත් අගමැතිතුමාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ හිඟුරක් ගොඩ චන්දන පොකුණ උණගලා වෙහෙර ගොවි සංවිධානය සඳහා ඉදිකළ ගොවි කමත ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්න මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් ලක්ෂ 14ක මුදලක් මේ සඳහා වැය කෙරුණා. රජී රනිල් වික්‍රමසිංහ ගරුවගරා මහත්මයාතුළු සිළුම මැතිතුමතුළුට අපි ඉතාමත්ම ප්‍රසාදයෙන් මින්පල් කරනවා. මෙවැනි වැඩ පිළිවෙළක් ගොවියන් වෙනුවෙන් දිරිමත් කිරීම සඳහා මේක ඉතාම වටිනා වැඩ පිළිවෙළක් කියලා මම කියලාම ප්‍රකාශ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ඓතිහාසික නීතියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. රුපියල් ලක්ෂ 36,229ක් වටිනා සංවර්ධන ව්‍යාපෘති 9ක් පුත්තලම ආණමරුව ප්‍රදේශයේදී ජනතා ඓතිහයට පවරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව කරුවල ගස්වැව නවගත්තේ ගම ඇතුළු ප්‍රදේශ ගණනාවක අද දිනේ පුරා සංචාරය කරමින් සංවර්ධන ව්‍යාපෘති 9ක් ජන අයිතියට පැවරුවා. ඇටකේ කණුව කරුවල ගස්වැව තබ්බෝව පානීය ජල ව්‍යාපෘතිය වැඩ ආරම්භ කෙරුණේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු කෙරුණේ. इन अनुव अग्रमावरिया करवल गस्वेव सिविल आरक्षक बलकाय इतिरपिटिकेरन समूपकार इंधन पिवुम हले इदिकिरीम कटयुत संदहा मूलकल तेबुआ राज्य सेवे वडात कार्याक्षम सह विधिमत किरीमे अरमुनिन प्रादेशिक लेखम कार्यालय नवीकरणे किरीमे वेडपिलिवेलक रजय आरंभ करति बेनवा इयाटते पुत्तरम दिस्त्रिक्के इदिकेरेन करुवल गस्वेव सह नवगत्ते गम प्रादेशिक लेखम कार्यालय नवगोड नगिली जनता आयतिट पत् किरीमद सिदुवुये अग्रामात्य रणिल विक्रमसिंह महतागे प्रधानत्वेन अमात्य वजिर अभेवर्धन महतागे मिहेवीम यटते मेम नवगोड नगिले इदिकेरुणे කරුවල ගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තෙමහල් ගොඩනැගිල්ල වෙනුවෙන් රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 572ක් වාහන නැවැත්වීමේ පහසුකම් වලින්ද සමන්විතව ඉදිකර ඇති නවගත්තේ ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගොඩනැගිලිවල සියලු පහසුකම් ස්ථාපනය කර තිබෙනවා. මේ අතර ආනමඩුව උස්වැව ප්‍රාථමික විද්‍යාලයේ සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු වුණා. අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මූලිකත්වයෙන්ුයි එම කටයුතු සිදු කෙරුණේ. ආනමඩුව නගර මැදයේදී රාජ්‍ය උසසල ශාඛාව විවෘත කිරීමද සිදු වූ අතර ආනමඩුව සතිපොළ ජනතා අයිතියට පත් කිරීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදු වූයේ. ජාතික තරුණ සේවා සභාවේ පුත්තලම් දිස්ත්‍රික් තරුණ තරුණියන් සහ අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. ආනමඩුව දිසාරෝහල මූලික රෝහලක් බවට පත් කිරීමද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. 1912 වසරේ ආරම්භ කළ මෙම රෝහලෙන් ආනමඩුව නවගත්තේ ගම කරුමුල ගස්වැව ඇතුළු ප්‍රදේශ රසක ලක්ෂ 2ක පමණ පිරිසකට සිත සැලසෙනවා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සිදු වූයේ. සංවර්ධන ව්‍යාපෘති ජන අයිතියට පත් කිරීමෙන් පසු රෝහල් පරිශ්‍රයේ පැවති ජන හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා පක්ෂ ભેදයෙන් තොරව එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළා. ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය කියන්නේ ඓතිහාසික නීතියක්. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට පක්ෂ ભેදයෙන් තොරව සම්මත කරගත නීතියක්. ඒකේ පසුබිම වුණේ 18 වෙනි සංශෝධනයෙන් එදා තිබුණ නිදහස් ආයතන සියල්ලම නැති වුණා. අධිකරණයේ නිදහස නැති වුණා, පොලිසියේ නිදහස නැති වුණා, රාජ්‍ය සේවර දේශපාලන බලපෑම් නැති වුණා. අපි 19 වෙනි සංශෝධන ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා මැදිහත් වෙලා තමන්ගේ පක්ෂ සහයෝගය ලැබලා දුන්නා. ඒත් සමහරු කැමැත්තෙන් ඡන්දෙ දුන්නා, අනික් අය අකමැත්තෙන් ඡන්දෙ දුන්නා. संशोधन
19 සංශෝධන අපි ඉවත් කරනවා නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ඉවත් වෙනවා. අයවැය පදනම් කර ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගෙන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා. මේ වසරේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචනයේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා. And inflation remains subdued very well within our target of 4-6%. අපි සැලසුම් කළ ආකාරයට උද්දමනයේ ඉතා හොඳ මට්ටමක පවතිනවා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පවතින්නේ තරමක් අඩු මට්ටමකයි. අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රවල උද්දමනයත් ඉතා හොඳ මට්ටමක තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිසියම් ප්‍රතිපත්ති රාමුවක ඉඳලායි වැඩ කරන්නේ. අපිත් ඒ තුල වැඩ කරන්න ඕනේ. අපේ ආර්ථිකය ස්ථාවරව පවතින්නේ අයවැය මත. අයවැය ඉතා ශක්තිමත් එකක් විය යුතුයි. මම හිතනවා මේ ප්‍රතිපත්තිත් එක්ක අපි යන ගමන නිවැරදියි කියලා. දැන් ඒ ගමන තවත් වේගවත් කරන්න ඕනේ. But we need to go a lot faster. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම මෙම අගෝස්තු මාසයේ වන විට නිම කර එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්. උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ඉදිකිරීම මේ වන විට 92% කින් පමණ අවසන් කර ඇති අතර ඉංජිනේරුවන් ඇතුළු ව්‍යාපෘති බාර නිලධාරීන්ට ජනාධිපතිතුමා දැනුම් දුන්නේ මෙම කටයුතු කඩිනමින් සම්පූර්ණ කරන ලෙසයි. උමාඔය බහුකාර්ය ව්‍යාපෘති යටතේ ඉදිකරන බහුගත විදුලි බලාගාරයේ ඉදිකිරීමද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මෙම බලාගාරයේ ඉදිකිරීම නිමවීමෙන් අනතුරුව ජාතික විදුලි බල පද්ධතියට එක් කරන විදුලි ධාරිතාව මෙගාවොට් 120ක් ඇමරිකානු ඩොලර් මිලියන 525ක වියදමින් ඉදිකරන දැවැන්ත ව්‍යාපෘතියක් වන උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ කටයුතු අවසන් වීමත් සමග උමාඔය ද්‍රෝණියේ වගා කිරන කුඹුරු අක්කර 28000කට පමණ ජලය සැපයනු ඇත. ව්‍යාපෘතිය හරහා පූල්ඔය සහ ඩයරබාහේ ජලාශ දෙකක් ඉදිකරන අතර එම ජලාශවල ඉදිකිරීමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දයන් තහවුරු කර ගැනීමේ රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනීමට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කටයුතු කළා. රුධිර සහ මුත්‍රා සාම්පල ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙතපිටමින් මොෆී කට්ටිය අභියෝග කළා යූරින් ටෙස්ට් එකක් සහ බ්ලඩ් ටෙස්ට් එකක් දෙන්න කියලා. මෙතනට ආවට පස්සේ කට්ටිය කිව්වේ දවස් 3, 7, 10 වෙනකම්ම මේක කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒකට අනිත් අයත් මේ වගේම වොලන්ටියර් ඇවිල්ලා මේක දුන්නා නම් හොඳයි. ඒතකොට අපිට දැනගන්නට පුළුවන් කවුද මේකට සම්බන්ධ සහ මේ චෝදනාවට ගොදුරු වෙන්නේ සහ ගොදුරු නොවන්නේ කියලා. කවුරුත් ඇවිල්ලා සහයෝගය දීලා නිවැරදි වෙන්න පුළුවන්. බීඩියක්වත් නොවීපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා ලංකාවේ ගෞරවනීය පාර්ලිමේන්තුවේ. ඉතින් මම ඒ අයත් නෙමේ චෝදනා කරන්නේ. මත් දූදුරෙන් දරුවන් බේරා ගැනීම සටනේදී සියලු දෙනාටම කරන සුන්දර අභියෝගයක්. අපේ ඉන්නේ සුළු පිරිසයි පොහොට්ටුවේ ඉන්නවා 10ක් 15ක් අතර ගානක් විමල් වීරවංශ මහත්මයාගේ දෙදෙනෙක් වගේ ඉන්නවා. මේකට දොස් කියන බයිනටත් මම කියනවා පුළුවන් නම් ඇවිල්ලා මේ පරීක්ෂණයකට මුහුණ දෙන්න කියලා. බෑන්ඩ් බෑන්ඩ් ග්‍රෑන්ඩ් ෆිනාලේ ලබන ඉරිදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී පැවැත්වෙනවා. රාත්‍රී 7 සිට සජීවීව මෙරට පාසල් දරුවන්ගේ දක්ෂතා ඔබට දැකගත හැකි. කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමගෙක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියැලිටිය ලෙසද මේ ඉතිහාසයට එක් අවසන්. කණ්ඩායම් 100කට අධික සංඛ්‍යාවක් රියැලිටියට එක්ව සිටි අතර පාසල් පහක් ග්‍රෑන්ඩ් ෆිනාලේ සඳහා තේරීපත් වුණා. ගම්පහ සිරිකුරුස මහාවිද්‍යාලය, කොළඹ දේවි බාලිකා විද්‍යාලය, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කුරුණෑකල මලියදේව බාලිකා විද්‍යාලය හා පානදුර ශ්‍රී සුමංගල යන විද්‍යාලවල දරුවන් අවසන් මහා තරගයට මනා සූදානමකින් පසු වෙනවා. ලබන ඉරිදා රාත්‍රී 7 සිට ITN ඔසේ මෙරට පාසල් දරුවන්ගේ හැකියාවන් බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි ඔසේ දැකගත හැකි.
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුලුස්සා ඇති බවට සැලකෙන ස්ථානය අද විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණා. එම ස්ථානයේ තිබී පිලිස්සී ගිය අස්ථි කොටස් කිහිපයක් හා හිස කිස්සල්පයක්ද සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් කුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. පොලිස්පතිතුමාගේ නියමයෙන් මේ අතුරුදහන් වුණා උණු බව කියන සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළා. ඒ අනුව මේ සිද්ධියට සම්බන්ධව පසුගිය 18 වෙනි දින පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ පොලිස් පරීක්ෂකවරයා දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයෙක් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත ඊයේ දින දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කරන තවත් උප පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත සොයා ගැනීමට හැකි වුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම අතුරුදහන් වූ බව කීම දෙදෙනා පැහැරගෙන ඇවිත් මේ දෙදෙනාට පහර දී ඝාතනය කළ බවට විමර්ශනයේදී අනාවරණය වූ ස්ථානයක්. මේ අක්මීමන පොලිස් සසමේ ගොනාමුල්ල ප්‍රදේශයේ පෞද්ගලික නිවසක් තුලදී මේ දෙදෙනාට පහර දී ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වුණා. මේ පුද්ගලයන් දෙදෙනා ඝාතනයට ලක්වීමෙන් අනතුරුව පුලුස්සා දමන ලද බව කියන ස්ථානයක්. එම ස්ථානය වලස්මුල්ල පොලිස් සසමේ මැදගම්ගොඩ නැමැති ප්‍රදේශයේ තිබෙන ආරක්ෂිතයක් තුළ වූ ස්ථානයක්. පොලිස් පදිතුමාගේ නියෝග මත ඒ දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 15 දෙනෙක් දකුණු පළාතෙන් පිටතට බස්නාහිර පළාතට ස්ථාන මාරු කිරීමටද මේ වන විට කටයුතු කර තිබෙනවා. අවධානය ක්‍රීඩා ප්‍රවෘත්ති වෙත. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 154ක් ලබා ගත්තා. දෙවන ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 6ක් දැවි ලකුණු 113ක් ලබා සිටිනවා. පෝට් එලිසබෙත් දී පැවැත්වෙන තරගයේ කාසිය වාසි දිනා පළමුවෙන් පන්තූට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 5 ලකුණු 66ක් තුල දී බිඳ වැටුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභිය වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 42යි. ලහිරු තිරිමාන්න ලකුණු 29ක් ලබා ගත්තා. පසුගිය තරගයේදී විශේෂ දක්ෂතා දක්වූ කුසල් ජනිත් පෙරේරාට ලබා ගත හැකි වුණේ ලකුණු 20ක් පමණයි. එනම ශ්‍රී ලංකා පළමු ඉනිම සිරු දෙනා දැවි ලකුණු 154ක් ලෙස සටහන් වුණා. තරගයේ අතරතුරදී ආබාධයකට ලක් වූ ලසිත් ඇමුල්දිනිය මෙම තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ. දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යාමක නිරත වූ කගිසෝ රබඩා ලකුණු 38කදී කඩුලු 4ක් බිඳ හෙළුවා. ඩුවානා ඔලිවර් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුණා. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටමින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා. දවසේ කාලගුණ තොරතුරු ගෙන එන්නේ යුරේනී පත්මසේකර. හෙට දිනේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. බස්නාහිර පළාතේ කෑගල දේශිකේත් සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. දිවයිනට සුළං හැමීම සිදුවනවා ඊසාන දෙසින්. සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගන්නවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදීත් කංකසන්තුරේ සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදීත් එම සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකියි. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කීපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ඒ සමකින් අවසන් වනවා. යන් තමුවමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk